14කට පස්සේ ඉන්දියාවේ සිට පැමිණි යොහානි කිව්ව කතාව අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා. සාර්ථක ඉන්දියා සංචාරයෙන් පස්සේ ඊයේ දින ලංකාවට පැමිණි යොහානි කිව්ව කතාවයි මේ. කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මතේ වූ මල්වලට තෑගිවලට ඒ වගේම මා වෙනුවෙන් ලියා වූ සටහනටත් බොහොම ස්තුතියි. ඒ වගේම ඉන්දියා සංචාරය මට විශිෂ්ට සංචාරයක් වුණා. නැවත ඉන්දියා සංචාරයක් ලැබෙනකල් මට ඉවසුමක් නැහැ යනුවෙන් ඇයිසිය Facebook ඉනුමෙහි සටහනක් තබා තිබුණා. එම ප්‍රකාශයෙන්ම අපිට තේරෙනවා ඇය නැවත ඉන්දියාවට යන්න කොච්චර ආසාවකින්ද ඉන්නේ කියලා. දින 14ක් තුල ඇයට මේ තරම් හිතට ඇල්ලුවා නම් නැවත ඉන්දියාවට ගියොත් යොහානි නැවත ලංකාවට පැමිණෙයිද? ඉතින් ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. කොහොම නමුත් මේ වන විට යොහානි ලංකාවට විශාල කීර්තියක් වෙලා අවසන්. ඉතින් යොහානිගේ ඉදිරි සියලුම වැඩ කටයුතු වලට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.